ඕවන් අද ඔබ සියලු දෙනා එකතු වෙලා ඉන්නේ දිලුම් අබේසිංහ YouTube channel එකත් සමග. අද මම සියලු දෙනාටම අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මේ තියෙන්නේ මාළුවෙස්. මේ මා විසින් බඳුන් වල සිටවන ලද මාළුවෙස්. මේ බලන්න. එක ගහේ කිලෝ දෙකක් විතර තියෙනවා. අස්සෙන්න. ඉවන් ලස්සනයි. මේ මාළුවෙස් එක ගහේ බලන්න. මේක ගහ. යනි යනි. බඳු ගදා මේ බලන්න. මේ කලල් කලල් කිදිලා නේ දැන් මෙතන බලන්න මේ බලන්න මාළුමේ අපිට එක පඳුරකින් ගන්න පුළුවන් අස්සැයි කිලෝ දෙකක් තුනක් වගේ ගන්න පුළුවන් හරිද මේ තියෙන්නේ මාළුමේ මේ තියෙන්නේ වෙනත් జాතියක් මාළුමේ වෙන කුලයක මාළුමේ වර්ගයක් මේ තියෙන්නේ හරිද එතකොට දැන් බලන්න මේ මාළුමේ ප්‍රභේදය අස්වැන්න වැඩි. මේ මාළුමේ ප්‍රභේදය අස්වැන්න වැඩි. දැන් මම අද ඔයාලට වීඩියෝ එකෙන් මේ කතා කරන්න හදන්නේ මාළුමේ ස්වභාවයට පොහොර යෙදීම සම්බන්ධ. මේ මාළුමේ ස්වභාවයට මේ තියෙන්නේ තිරාගිය එළු පොවර. දැන් අපි කරන්නේ මුලින්ම මේ ගහ වටේ ආවටි මේ ආකාරයට කවයක් වාගේ හදා ගන්න. මේ කවයක් වාගේ හදාගෙන මේ තියෙන්නේ තිරාගිය එළු පොර. මේ විදිහට පොර යෙදෙනවා. මේ දැන් අනිත් ගහට. මේ මාළුවෙස් ගහේ අස්වැන්න තියෙනවා. පොහොර යොදන්න අවශ්‍යත් නැහැ. අපි ඒකට එක පැත්තකට පමණක් එළු පොහොර දැම්මා. දාලා මේ වගේ මේවා ආකාරයට වසුන් කරනවා. මේ වසුන් කරන්නේ මේ දවස්වල තද අවකාශමින් ආරක්ෂා වීම සඳහා. එතකොට පස්සේ තෙතමනිය තියෙනවා. ඊළඟට මේ විදිහ බඳුනක් ගන්න. මේ බඳුනක් කරගෙන මේකෙන් වතුර ඉසින්න පුළුවන්. දැන් අපි පොහොර යොදලා ඊළඟට වතුර ඉසිනවා. දැන් මෙන්න මේ විදිහට මේ මල සුසර කරගෙන දැන් පත්‍රයට හොඳට ජලය එකතු කරගන්න. ඒ වගේම මේ මාළුමේ ප්‍රභේද වලටත් අපි ජලය කඟල් වලට මේ ජලය මේ කරන්නේ. එතකොට අපි කියමු කුමීන්ගෙන් හානි වෙලා තියෙන ඒවත් අඩු වෙනවා. ඊළඟට ඊළඟට පතුර ජලය හොඳින් එකතු කරගන්න. ඔබ සියලු දෙනා මගේ මේ වීඩියෝ එක නගඹලා subscribe කරලා පහත් තියෙන bell icon එක click කරන්න. ආයිබෝවන්.